Hi, my garden channel එකෙන් අද මම ඔයගලන්ට කියන්න යන්නේ cactus සහ succulent වලට අපි කොහොමද නිවැරදිව වතුර දාන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් succulent සහ cactus වලට ගොඩක් වතුර එදීම අවශ්‍ය නැහැ. Succulent වලට අවශ්‍ය පස් මිශ්‍රණ කීපයක් මම මගේ කලින් වීඩියෝ එකකදී ඔයගලන්ට පෙන්නුවා. ඒ වීඩියෝ එක බලන්න බැරි වුණාට පහළ description box එකේ link එක ඇති. ඒකෙන් ගිහින් බලා ගන්න පුළුවන්. Cactus වලට ඒ කියන්නේ පත්තක්කරට අවශ්‍ය පස් මිශ්‍රණය මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්නම්. සාමාන්‍යයෙන් succulent සහ cactus හදද්දී ගොඩක් අය කරන වැරැද්දක් තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර දාන එක සහ අවශ්‍ය තරම් වතුර දාන්න නැති එක. එහෙම වුණාම ගොඩක් වෙලාවට පැලේ වර්ධනය බාල වෙනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් වතුර දැම්මහම මුල් ඒ වගේම කඳ කුණු වෙලා පැලේ මැරෙන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී කියලා දෙන්නම් අපි කොහොමද cactus සහ succulent එකකට නිවැරදිව වතුර දාන්නේ කියලා. මේ විදිහට ඔගලන් පස් මිශ්‍රණය ඇල්ලුවාම ගොඩක් වෙරිලා වගේ අතට දැනෙනවා නම් ඒ වගේම පස්වල තෙතමනේ නැත්තම් ඔගලන්ට පුළුවන් වතුර දාන්න. ඔයාලට පේනවා ඇති මේ ගොඩක් වෙරිලා තියෙන මේ පස් මිශ්‍රණය. මම මේ දැන් ඔයගලන්ට පෙන්වන්නේ මම සති 3ක් වගේ වතුර දැම්මේ නැති පැලයක්. ඔයාලට පේනවා ඇති මේකේ මේ කොළවල හැකිලිලා තියෙන ගතියක් තියෙනවා. ඒ වගේම අනික් පත්‍රවලට සාපේක්ෂව මේකේ මාංශල ගතිය ටිකක් අඩුයි. මේ වෙනකන් වතුර නොදා ඉන්න එපා. ඊට කලින් ඔයගොල්ලෝ වතුර දාන්න ඕන. ඔයාලට පේනවා ඇති මම මේ දැන් අයින් කරන්නේ වේලුණු කොළයක්. මේ වේලුණු කොළ මේ විදිහට වේලන එක සාමාන්‍ය දෙයක්. කොළයක් වයසට යද්දි මෙහෙම වේලිලා අයින් වෙනවා. ඕගලන්ට ගහේ එහෙම කොළ තිබ්බොත් එහෙම කොළ අයින් කරන එක හොඳයි. නැත්නම් ඒ කොළ රැඳිලා එතන සත්තු ඒ වගේම දිලීර ආසාද නැති වෙන්න පුළුවන්. මම මුලින් මේ විදිහට ට්‍රේ එකක් ගන්නවා. ඊට පස්සේ මේ ට්‍රේ එක උඩින් මම මේ පැල ටික තියා ගන්නවා. ඔගලන්ට පස්සේදි තේරෙයි ඇයි මම මෙතනදී ට්‍රේ එකක් ගත්තේ කියලා. මට වතුර දාන්න ඕන පැල ටික මම මේ විදියට ට්‍රේ එක උඩින් තියා ගන්නවා. මම මෙතනදී වතුර දාන්න පොඩි බෝතලයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඔගලන්ට පේනවා ඇති මං කෙලින්ම වතුර දාන්නේ පස් මිශ්‍රණයට. කොළවලට වතුර වැටෙන්නේ නැති විදියට තමයි වතුර දාන්න ඕන. කොළවල වතුර රැඳුණොත් එහෙම දිලීර රෝග හැදෙන්න පුළුවන්. කොළවලට වතුර වැටුණොත් ඔගලන්ට ටිෂු එකකින් ඒ වතුර ටික පිහදාලා අයින් කරන්න පුළුවන්. ඔගලන්ට දැන් පේනවා ඇති මේ විදියට පොට්ට කැටින් වතුර වැටෙනවා. මං එහෙම පොට්ට කැටින් වතුර යනකම්ම වතුර දානවා. මං ඒ විදියටම cactus පැල වලටත් වතුර දානවා. ඔගලන්ට දැන් තේරෙන්නේ නැති ඇයි මම මෙතනදී ට්‍රේ එකක් යොදාගත්තේ කියලා. ඔගලන්ට පේනවා ඇති මගේ පස් මිශ්‍රණ හොඳටම වේලිලා තියෙන්නේ. ඒ කියන්නේ succulent සහ cactus පැලවලට වතුර නැතුව ගොඩක් කල් ඉන්න පුළුවන්. අපි මේ විදියට පස් මිශ්‍රණය වේලෙන්න දුන්නහම පැලේ මුල් වතුර හොයාගෙන දික් වෙනවා. එතකොට පොට් එක පුරාම මෙහෙම අපිට මුල් අද්ද ගන්න ලේසි. ඊට පස්සේ පස් මිශ්‍රණය සම්පූර්ණයෙන් වේලුනහම අපිට වතුර දාන්න පුළුවන් සම්පූර්ණ පස් මිශ්‍රණයම තෙත් වෙලා යන්න. එතකොට ඒ දික්වුණ මුල් වලට ලේසියෙන් වතුර උරාගෙන පැලේ වර්ධනය හොඳින් කරගන්න ලේසි වෙනවා. සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් ඒ කියන්නේ අපි පස් මිශ්‍රණය සම්පූර්ණයෙන් වේලුණාට පස්සේ තමයි වතුර දාන්න ඕනේ. එතකොට ඒක සතියකට එකපාරක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පස් මිශ්‍රණය අපි අතින් ඇල්ලුවාම පස්වල තෙත ගතිය තියෙනවා නම් වතුර දාන්න එපා. ඒ වගේම පැල එළිය තියලා තියෙනවා නම් උගලංගේ පැල වැස්සට තෙමෙනවා නම් ඒ පැල දිගින් දිගටම වැස්සට තෙමෙන්න දෙන්න එපා. ඒකට හේතුව පස්වල වතුර රැඳුණොත්
ඒ මුල් කුණු වෙලා ඔගලගේ පැලේ මැරෙන්න පුළුවන්. මං හිතනවා දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති කැක්ටස් සහ සක්කියුලන්ට් වලට කොහොමද අපි නිවැරදිව වතුර දාන්න ඕන කියලා. ඔයගොල්ලෝ තාමත් මගේ garden channel එක subscribe කරලා නැත්තම් ඔයගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. ඒ වගේම notification on කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මගේ අලුත්ම video ඉක්මනට බලා ගන්න පුළුවන්. මම මගේ ඊළඟ video එකේ cactus වලට සුදුසු පශු මිශ්‍රණ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. Thank you.